වත්තල ගොංගිතොට ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් අලුත් වැලියා කිරීම සඳහා විදුලිය විසන්ධි කර ඇත්තේ ඊයේ උදෑසන 8:30ට පමණ. ට්‍රාන්ස්ෆෝමරය අලුත් වැලියා කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පස්වරු 5:30ට පමණ යලි විදුලිය ලබා දී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ විදුලිය ලබා දීමත් සමග පැමිණි අධි වෝල්ටීයතාවයකින් යුත් විදුලි ධාරාවක් හේතුවෙන් තම නිවාසවල විදුලි උපකරණ විනාශ වූ බවයි. ලයිට් එනකොට ඔක්කොම බල්බ් ඩිම් හයි වෝල්ටේජ් එකක් ඇවිල්ලා පිපුරුවා. අපේ කම්පියුටරේ ගියා, එහෙම් පිටිම පවර් සප්ලයි එකේ නැ ඔක්කොම, ටීවී එකේ බූස්ටරේ ඔක්කොම ගියා, ෆෑන් එකේ ඉඳන් ඒ ටික තමයි උනේ. ලයිට් ඔක්කොම ඩෝන් ගාලා පිපුරුවා. මේ ලයිට් කණුවේ ලයිට් එකයි ගේ ඇතුලේ ලයිටුයි. උඩට කාමරේ දුවගෙන එනකොට ටීවී එකේ දුම දානවා. මේට වැඩිය වගකීමෙන් විදුලි බල මණ්ඩලේ වැඩ කරන්න ඕනේ. මේ වගේ දේවල් සිද්ධ වුණාට පස්සේ අපිට ලොකු අපහසුතාවයකට අපි ලක් වෙනවා. මේ මෙෂින් එක 125ක් විතර වටිනවා. මේකෙන් දවසකට පැය 15000ක් හම්බ කරනවා. හතර පහ දෙනෙක් මේ මෙෂින් එකෙන් හම්බ කරගෙන කනවා. මේ වගේ දේ අපරාධ කරන එක මේ වැඩක් නෑ ඉතින්. මේගොල්ලන්ගේ පොඩි මිස්ටේක් එකකින් අපි ලක්ෂ ගණන් පාඩුයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී ජාතික විදුලි බල මණ්ඩලයේ හේකිත්ත කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.